ජාතික ජනබලවේග ලෙස මමත් අපේ පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ අපේ ජාතික විධායක සභා සභික නීතිඥ සුනිල් වටගල යන අපේ කණ්ඩායම අද මැතිවරණ කොමිසම හමු වුණා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභිකයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුණ ගැහිලා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ තමයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මණ යාපා අබේවර්ධන විසින් පසුදාතම යොදාගෙන බැක්ඩේට් කරලා ලිපිනිකුත් කරලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂකයින් තමන්ගේ නියෝජිතයන් බවට පත් කරගෙන. මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන් බවට මේ පළාත් පාලන අපේක්ෂකයන් පත් කරගෙන තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල තියෙන අරමුදල් බෙදා හැරලා ඒ මගින් මැතිවරණ ප්‍රචාර කටයුතු සහ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්න. මේක ඇත්තටම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. මේක පුරදර්ශයක් කරගෙන ඉතුරු පළාත් සභා ආණ්ඩුකාරරුත් මේ දේට කරන්න යොමු වෙන්න පුළුවන්. දැනටමත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් ඒ සඳහා කටයුතු කරමින් තිබෙන බව පේනවා. තවත් පළාත් සභා ගණනාවකේ මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි නිශ්චිතවම ලක්ෂ්මණ යාපා අබේවර්ධන පසුගිය මැයි මාසේ 4 වෙනිදාට බැක්ඩේට් කරලා ලිපිනිකුත් කරලා මාතර ඇතුළු දිස්ත්‍රික් ඒ අදාළ පළාත් සභාවට අයිති දිස්ත්‍රික් කීපයේ හිටව පළාත් සභා සභාපතිවරුන්ට, නගර සභා සභාපතිවරුන්ට සහ පළාත් පාලන හිටව ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට සහ නගර සභා සභාපතිවරුන්ට වගේම ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට මේ පත්කිරීම් ලබා දීලා තියෙනවා. පත්කිරීම් ලබා දෙනකොට ඔහු කියලා තියෙනවා මේ පත්කිරීම් ලබා දෙන එක නීති විරෝධී, නමුත් කමිෂන් එක මොකක් කිව්වත් ඒකට මුහුණ දීලා ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා. මේක ඔහු දැනුවත්වම නීති විරෝධීව කරන කටයුත්තක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි මැතිවරණ කොමිසම දැනුවත් කරේ මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා. කොමිෂම මැතිවරණ සඳහා සූදානමින් ඉන්නේ. දැනටමත් ඡන්දෙහිමි නාමලේඛන අලුත් කිරීමේ කටයුතුන් සිදු කරමින් පවතිනවා. මේ මාසේ අග වෙනකොට ඒ කටයුතු අවසන් වෙන බව තමයි ඔවුන් ප්‍රකාශයට පත් කරේ. ඇතර මැතිවරණ කොමිසම පැත්තෙන්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ඡන්දය සඳහා සූදානම් තිබෙන බව අපිට පේන්නේ. කොහොමත් මැතිවරණ කොමිසමට හරි දෙපාර්තමේන්තුවට හරි වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය අනුව මේ මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ 17 වෙනිදාන් පස්සේ ඔවුන්ට පැවරණ බලය අනුව සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර දින 28 ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒක කොමිසමේ කැමැත්ත කැමැත්ත, ජනාධිපති කැමැත්ත කැමැත්ත, ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ කැමැත්ත කැමැත්ත කියන එක වැඩක් නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තමයි මැතිවරණ නීතියෙන් කොමිසම පැවරණ බලය. ඔවුන් ඒ සඳහා සූදානම් ඉන්න බව අපිට පේන්නේ. දැන් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කොයි වගේ ක්‍රියාමාර්ගද ගන්නවද? අද මැතිවරණ කොමිසම රැස් වෙන බව තමයි ආරංචි වෙලා තියෙන්නේ. අපි හිතනවා මැතිවරණ කොමිසම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි සහ ඍජු තීන්දුවක් ගන්න ඇති කියලා. මේ විදිහට ආණ්ඩු බලය ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කළා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට විරුද්ධව පැහැදිලිවම තීන්දුවක් මැතිවරණ කොමිසම ලබා දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අද බාර දීපු පැමිණිල්ලට පාදක වෙච්ච කාරණාව මම කියන්නම්. විශේෂයෙන්ම අපි දන්නවා මීට මාස එකහමාරකට වගේ උඩදී නුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා රැස්වීමක් ඇඳෙව්වා පළාත් පාලන නියෝජිතයන්ගේ. ඒ නියෝජිතයන්ගේ රැස්වීමක් ඇඳවපු වෙලාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඇව්වා විමධ්‍යගත ප්‍රතිපාදන ගමට බෙදන්න ඒගොල්ලන්ට විධායක බලය දෙන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ කිව්වා එහෙම විධායක බලයක් දෙන්න බෑ, දෙන්නම් උපදේශක බලයක් කියලා. ඒ වචනය පාදක කරගෙන චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛනයට අනුව දැනට ඉන්න අපේක්ෂකයන්ව, විශේෂයෙන්ම පහුගිය පළාත් පාලන මැතිවරණවල හිටපු අපේක්ෂකයන්ව ඔවුන්ට අර විමධ්‍යගත මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි උපදේශන කමිටුවක් පත් කරා. ඒ උපදේශන කමිටුව පත් කරපු ගමන්ම මැතිවරණ කොමිසම ඒ චක්‍රලේඛනය තහනම් කරලා ඒ චක්‍රලේඛනයේ නීති විරෝධී කියලා කිව්වා. මොකද කාටත් අමතක වෙලා තිනවා මේ කල් තබපු පළාත් පාලන මැතිවරණය අදටත් වළංගු මැතිවරණයක්. ඒ මැතිවරණයක් අස්සේ මෙවැනි උපදේශන කමිටු පිහිටවීම තහනම් කියලා මැතිවරණ කොමිසමෙන් කිව්වා. කොමිසමෙන් කිව්වට පස්සේ ඒ ලිපිය පාදක කරගෙන ජාතික ජන බලවේගය මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගිහිල්ලා තියෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහද මේ නඩුව තියෙනවා. ඒ පිළිබඳව නොතීසි මැතිවරණ කොමිසමටත් ආණ්ඩුකා දිවයිනේ සියලු ආණ්ඩුකාරවරුන්ටත් යවලා තියෙනවා. දැන් මොකද්ද කරේ? ඒ කාරණාව එහෙමම පැත්තකට තියලා දැන් ආණ්ඩුකාරවරු ක්‍රියාත්මක වෙන්න හදනවා. දැන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උදාහරණය තමයි අපිට තියෙන්නේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අර කතාව පැත්තකින් තියලා එයාගේ සම්බන්ධීකාරකයන් ලෙස මේ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන්ව පත් කරන්න යනවා. මේක අර කතාව මේ ඒ කතාවේ තවත් පැත්තක්. එකම කතාව පැති දෙකකින් යන්න යනවා. ඒක නිසා මෙයත් ඉතාමත්ම අර කලින් අවස්ථාව වගේම නීති විරෝධී. කොමිසමේ සභාපතිවරයා බැලු බැල්මටම කිව්වේ මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණයක් පවතින මොහොතක කරන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අද කොමිසම රැස්වලා දැඩි ක්‍රියාමාර්ග, ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වනවා කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ සම්බන්ධයෙන් එන 12 වෙනිදාට අතුරු නියෝගයක් අපි ඉල්ලා සිටලා තියෙනවා මේ චක්‍රලේඛන අත්හිටවන්න කියලා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.